මෙමණ ගොත් රටේ ආර්ථික තත්ත්වයහා මිෂුන්ගේ ජීවන බරපිෙනුවද වි්ධ ආකාර මතිිමතාන්ත ගොනගබින් තිබෙනවා මාරහිතනවා ංචි නිදහසක් ලබෙන තිබෙනවායි එක කියක සමාරා හිතවා යම ආර්ථක ස්ථාවරත්යක් ගොඩනග තිබෙනවා කියර. හැයි මේසිියල් අල්ලු යට තියෙන ගිනිිපුරුව වගේ තමයි තිබෙන්නේ. දැම් බරන්න හැමෝටම අටකලා තිබෙනවා. මීට දෙන කීපයක නිස්සල්ලා එකේ දෙදස් විෂි තුනේ හයවැනි මාසේ හත්වෙනදා වෙනකොට දොලරේ අගේ තිබනේ දෙසේ අනුව එකකට රුපියල් දෙසි අනුව එකකට. එතකට මහබැංකුවත් ආණඩුවත් පුනපුුණා ප්‍රකාශ කලා රුපියල සක්තිමත් වෙනවා දොලර බල්ද වෙනවා දැන් අපේ ආර්ථක ක්තිමත්ව ගෙනියනවා කියලා හැබැයි මේ වෙනකොට අදදවසේ ලොලරේගේ රුපියල් තුන්සිය විසි නමය දක්වා හලෙ හිල්ල තිබෙන ඒ කියන්නේ දලවශයෙන්. දලවශයෙන් රුපියල් හතලියකට ආසන්න මුදලකින් නැත්තං වටිනාකම රුපියලේ පහ බැහැල තිබෙනවා. මේක ඇත්තටම සැහැලුවෙන් සලකන්න බෑ ඒ එකෙන් වෙන්නේ. ඇත්තටම ආ්ඩුවේ පාලනයෙන් හිමීටි හිමීට ගිලියමින් පවතිනවා ඩොලරේ වටනාකම එක පැහැදිව පේනවා ආ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තුවල බිඳ වැටමක් වර්තා වෙනවා. මේක අපි කියන කතවක්නෙවෙ, ලෝක බැංක්වේ අලුත්ම තොතුරුවලට අනුව කියෙන දස් විසිිතුන අවරුද්දේ. ලංකාවේ ආර්ථික වර්ධන වේග හතරයි දසම දෙකක රිනාගයක්වාර්තාාවන්න කියලා. ැයික මකදද වෙන්නේ. අපි කුමනාකාරයෙන් උසාහ කරනවා කියලා පෙන්වත්. අපේ ආර්ථිකයේ නියම දිසාාවට ගමන් කන බවක් පෙනෙ නෑ. අප අසල් වැසි රටවල් ඔක්කොම ඉන්දාව හටයි දසම දෙකක ආර්ථික වර්ධනයක් පෙන්නවා. නේපාලේ හතරක ආර්ථික වර්ධනයක් පෙනනවා. භූතානය බංගලි දේශයේ මේ හැම රටක්ම දක්ුණු ආසියාවේ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරද්දිී ශ්‍රී ලංකාව පමණක් ආර්ථිකයේ රිනාගයක් හතරයි දසම දෙකක් දක්වා දෙදස් විසිතුුණ වාර්තාාවමින් තිබෙනවා. ඉති අපිහන්නේ කොවි් වසංගට තත්ත්වයක් තිබුණ නං ඒ තිබුණ ත්වය මුළු ආසියාවටම මුළු ලෝකෙටම වලපන්න ඕනේ. හැබැයි ඒක බලපාලතියන්න අප රට විතරයි. එතකට අපේ රටේ ආර්ථිකය බිඳවැටීමෙන් ගොඩෙන්. මකද ආ්ඩුවර්තියන උපා මාර්ික වැඩ පිරිවල දි මේ සඳහා පැලස්තර අලබල වැඩක් නෑ ආර්ථිකේ දරුණු තත්වයක ප්‍රතිපඵලයකට යනයි කියනෙ එක පැහැදිලෝ පේන කාරණයක් එක වළඳ පොට ගාම් පේෙනවා විශේෂෙන්ම මේ වෙනකොට මාලු මස් බිත්තර ඒවගේම ආහාර දව්ව්‍ය ලදනු කිරිපිටි ඒවගේම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රෞ්්‍යවල මිල ත්‍රමාණුකූලව යලිත් වටාවක් දවස දවස වෙනස්වමින් වැඩිවෙමින් පියනවා තාමත් දර පතලතත්. අද ඇත්තටම මේ දත්වේ බරපතලකම කොච්චද කිය කියනවනම් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත් දුර්ල තත්වට පත්වමින් ජනතාවගේ දයිනිික ආහාර ලබාගැනීම අනුපාතය ක්‍රමාණුකූලෝ අඩු කරමින් තිබෙනවා. ඒකිවේ පෝෂ්ෂදායක ආහාරයක් ලබා ගැනීම වෙනෙන්. නතාවර තින කැපවීම දැන් අඩු කල්ලා තිබන. එක හේතුව තමයි ඔවන්ගේ ආදායම ගැලපෙන නැතිකම. මේස්සේ තමයි ආ්ඩු විධාකාර ව්‍යාපෘතික ක්‍රියාත්ම කිරීමටගේ ලත් අවල් කරන තිබෙන්නේ. අපි කනගාටු වෙන්නේ රටේ ජනතාව ජීවත් කරවීම තමයි අංක එක වියයුත්තේ ආඩුවක. ඊට පස්ස තමයි අනිශ්‍යල්ල තියෙන්නේ. එතොට ජීවත් කරවීමකි වහම ආහාරපාන ලබාදීම් පමණක් නෙවෙයි. ජීවත්ෙන් ඕනේ සෞඛ්‍ය පහසකල් ලබාදීම නිකුත් පහසුකන් එකතු කිරීම සහ ජනතාව රැක බලාගැනීම ඉතාමත් අත්‍යවශ කාරණාවක්. නමුත් අවාසනාවට වගේ ඒ සඳහා රජය අවධානී යොමු නොකර. දේශපාල ්‍යායපත්වයන් හරහා රටේ ජනතාව රැවැට්වීමට, තව දුරටත් ජා්ඩුව ක්‍රාකරමින් තිබෙනයයි කියෙ එක ඉතාමත් පැහැදිලුවට පේනකාරණ. මේ වනකොට ඩොලරේ පාලනයකරගැනට නොැකිමටම යනවා අලුත්ම සංඛ්‍යාලයකනොට අුව කියන්නේ. මේ වසර අවසාන වෙනට ඩොලරය රුපියල එක්ක සංසන්ධනාත්මක රුපියල් හාරසීයක් දක්වා වටනාකම වැඩි වෙනවායි කිය කාරණය රුපියල් හාසියක් වුුණොත් කොහොමද අපේ රටක බලපාන්න. මුොද අපි සම්පූර්ණයෙන්ම රට දුවන්නේ අපේ ආනායන ප්‍රචිපත්තිය මත අපන ආනායනය අතර විශල පරතරයක් අපේ තිබෙනවා. එතවට එවැන්නේ පරතරයක් තියෙන රටකට ්‍රමන්ගේ මුදල බාල්දුවමින් ඩොලරේ වටනාකම ඉහල යනයි කියලා කියන්නෙම අපට දරාගන්න බැරි තරං ආර්ථික පීඩනයකට මේ රට හසුවෙනවයි කියෙන කාරය. ඒත් අපි විශේෂයෙන්ම සඳහන් කරන ආන්ඩුවට ආණ්ඩුවට මහබැංකුවට මුදල්ල මාර්තයන්සේට ආර්ථිකය හසුරෝණයට අපි කියන්නේ මේ රටේ ආර්ථිකයේ තාමත් නියම දිසාාවට ගහන් කිරීම සඳහා ක්‍රියාත්මක වෙලා නැහැ ඒත් එක්ම නියම දිසාව ආණඩුව හඳුර ගැනත් නෑ විශේෂයෙන්ම කර්මාන්තශාලා වැහහියම රැකි රක්‍ෂා අවධනකොට ලක්වීම. ආඩයම්මාර්ගය බිඳවැටීම මෙ කිසිවකට ආ්ඩුවේ උත්තරයක් නැහැ. එඒසා රටේ ජීවන තත්වය සාධාරණ යුත්තිසාක තත්වකට ගෙනන එක තවත් අත්‍යවශ්චයි මේ තත්වය ආණ්ඩුව තේරුම් රන්තයවාද කියනෙ එක බරපතල ගැටුවක්. දැම් මේ වගේම තමයි සෞ්‍යශේත්‍රයේ මතුවල තියන අර්බුදකාරි තත්ත්වය. ඊය පෙරේද වෙනකොට දිකින් දිගටම සෞ්‍යසේත්‍රය තිබන අර්බුදය ගැන විවිධ ආකාරයවාද විවාද තිබුණා. පාර්ලිමේන්තුද මේ ගැන කතා කලා. ඒගේම රෝහල් පද්ධටිය බෙන බැටිද කාලා අන්තරයක් තිස්සේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත්හෙත් නොමැතිිකම නිසා බරපතල අර්බු දෙයක පති වුණා. ඒ අස්සේ මේතරං අර්බුදයක් තියන කාලක පකවානුක රට බංකුලත් තුරා තින වකවානුක. බෙහෙත්හෙත් ගැනීම හරහා මහා විශාල මූල්ල්‍ය වංචාවන් සිදුවනයි කිරත් වාර්තා වෙන. දැම් බෙත්තෙත් ගැනීම හරහා සිදුලලාතිබෙන මූල්ල්‍ය වංචාව අනික්පත්ත තමයි බාල බෙහෙත් ආනයනය කිරීම හරහා මෙ රට රෝගීන් රවැසියන් අනතුරකට පත් කල තිබෙන තත්ත්වේ. විශේෂයෙන් බාල බෙත් පාවිච්ි කිරීම ප්‍රමිතියන් තොර බෙත් ලබාදීම හරහා මේ වනකටත් රෝගීන් ගණනාවක් මියයන තත්වකට පත්වෙලා. ඒවගේ ආාජි තත්වකට පත්වෙල. ලදොරුවන්ට ඇතිවල ති අවධානන් තත්ත්වය. එත් එකම සමස්ත සෞඛ්‍ය සේත්‍රයම බිඳවැටීම දිහ බලපුවාම ආණ්ඩුව ආර්ථිකය වගේ සෞඛ්‍ය සේස්ත්‍රේත් මහා විශාල බිඳවැැටීමකට සහ අවධනකොට ක් කල තිබෙනවා. ති මේකට සම්බන්ධය. රලින්තුව හස ඉම්ිට දිත් අප පෙල්ල දුන්නු කාරණආන්ඩු පිළිගන්න බවක් පෙන්නේිනෑ. ඒනි අතමයි අප හිතුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස බංග යෝජාවක් ගෙනා යුතුයි කියල ඒ ගැදන් ක්‍රියා කරමින් තිබෙන විශේෂයම කියන්න ඕනේ ඒ ශවාස බංග යෝජාව ගැෙන එන්නේ ඇත්තටම සෞඛ්‍ය ඇමතිවරයාට පමණක් නෙවයි සමස් සෞඛ්‍ය ශ්‍රේත්‍රයේ බිඳබැටින් පිළිබඳව ජනතාවගේ විරෝධය පලකිරීමේ මූලික අරමනක් ඇතුව. ඉතිං මේ සම්බන්ධය. ඇත්තටම අපට කියන්න තියන්නේ රෝගීන් ප්‍රාණපයට තියාගෙන මෙආකාරයෙන් සෞඛ්‍ය බලධහරින්සාහ අදාල අෞෂ්‍යද්ධ මාපියාව ක්‍රියාත්මක වන සංවිධහන සියල්ල ක්‍රියාත්මක වීම ගැන බරපතල් ලෙස අපේ ැඩි අප්‍රසාධයක් පළ කරනවා මොකද ෙහෙත්තේෙත් කොලින් දසා කනවා කියලා කියන්නේ මංහිතන්නේ සාධාරණ යුක්ෂසාකරයක් නෙවෙයි ඒවගේම බෙත්තේත්තු බාලේවා ගැනල්ලලා රෝගීන් අනතුරදාය ත්වක පත් කරනුවායි කියලා කියන්නේෙ ඉතාමත් දරනුණුතුමා අපරාධයක්. මෙවැනි අපරාධයකට සම්බන්ධ සියලුදනාටම මෙහි වගකීම පැවරී යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ මෙවැනි ආකාරය සෞඛ්‍ය ශේත්‍රයේ බිදවටීමක් වර්තා වනේ නෑ. පළවිනි වතාවට දැවන්ත ලෙස සෞඛ්‍යශේත්‍රයේ මේ අර්බුදයර රක්ලා තිබෙන්නේ කලින් අපි තුුණේ බෙත්තේ රිය ඒත් දැන් ඒ බෙහෙත්ත් හිගේයට මවා වෙලා ටෙන්ඩර් හා ප්‍රම්පාධන ක්‍රියාවරින් බැහර වෙලා බෙත් ගැනීමට අවසර ලබාදීම. මිතියන්තුරා බෙහෙත් ලබා ගැනීම මෙවදයා බලපුම අෞෂ්‍යධ න්‍යාමන අධිකාරයේ සිට සියලුම බලධහරින් මේ තත්වයට වගේයුතු කියන ස්ථාවරතම අපි දරන්න. එනිසා අපි ජනාධීපතිවරයට කියනවා තැනින් තැන ගිහිල්ල ඔහු කරන සාකච්ඡාවන් සමාලෝච්චනයන් අපි දකිනෝ ඒත් සෞ්‍ය සේත්‍රය පිළිබඩව මීට වඩා යම් අවධානයක්වා යොමුකල ුතු ඉ එකලා හිතන ොකද රෝගන්ට බෙත් නැතිකම බෙත්තුවලින් ගසාකෑම ාලබෙත් ගැනීම මේ සියල්ල දිහා බලපුවාම මේ මහා විශාල අනතුරක් ශ්‍රී ලංකාවේ මතු පරම්පරාවට කියනෙ පැහැදිලි ප්‍රකාශ කරන්න කැමති ඒ මේ ගැන වහාම ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි කියලා පැහදිලුව ප්‍රකාශ කරන්න කැමැති. මේ ඔක්කෝමස්සේ අද පුදුම සහකත සෙල්ලන්තොගයක් සිදුවීමින් තිබෙනවා. මදක්කා මාධ්‍යවාර්තා කියපයකම ක්‍රිකට ලක සභහාවේ හොරකම් වංචා දූෂන ගැන බරපතල් ලෙස කතා කරන්න පට රගන තිබෙනවා හරි පුදුම අපේට බංකුලොත්වට පත්රතින රටක් මෙවැනි රටක අපේ ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් යම්මාකාරික උපයාගන්නා මුදල් කිකට් බලදහරිින් විසින් ගසා කෑමකට ලක්වෙනවන්නම් එක බරපතල් ලෙස හෙලා දැකියතු කරණාවක් ඒවගේ විගණන වාර්තාාවලින් පෙනල දෙන පරිදි ක්‍රිකට් පාලක මණ්ඩලේ ඇතුලේ මේ සිදුවනා තිය ගණුදනු ඒවාගේ නාස්ිකාර වියදක් ඒවගේම හෙලි නොකළ වෙනත් ගණදුන වාජය දිහා බලපුවාම අපිට පේනවා ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ ගොඩනගාගෙන තිබෙන මහා බල අධිකාරයක්ත් එක්ක ඔවුන් මේ මුදල් හොරකං කිරීමේ ව්‍යාපාරයකත් තිද්ධනවාය කෙනක අපට පේනවා. අපි කියන්නේ දිගණල වාර්තාාවෙන් පෙනල දෙෙන කාරණාවලින් ඇයි ඒවා නිවරදි කරන්න ක්‍රියා කරන්න නැත්තේ. දෑම් අවසාන වශයෙන් ඔස්ට්‍රේලයානුට20 සංචාරයයේ. සිදුවල යන වංචා දෂණ ගැන කාරණ රසක් පාදයක් කිව්. හැබයි ක්‍රිකට් පාලක මන්ද්‍රේ අඩුගානේ ඒ නිවරදිද නැතම් වැරදිද කියලා කියන්නවත් නිවරදි පරීක්ෂණයක් කලේනෑ ඔන් මාධ්‍ය නිවද නිකුත් කරන විතරයි. අපි ක්‍රිකට්ටටු බාර ක්‍රඩා කටටු බාර ඇමති වරයාගෙන් ඉල්ලා සිප්නවා ක්‍රිකට් පාලක මණ්ඩලේ තුළ මෙරටේ මහා පරිමාණෙන් සිදුවන මහා වංචාාවන් පිටුවට හොල බලන්න ඒවා රට හෙළි කරන්න වහාම යම්ම ආකාරයක පරේීක්ෂණ වැඩ පිවලක් ඇති කරන්න මොද එහෙම නැත්තං මේක ඒගොල්ලො මේ මුදල් පරිහරණය කිරීම හරහා සිදුකන මහා පරාදේ මයිතන මුඩු මහත් ජාතියටම පරාදය. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ මහන්සේ වෙලා උපේන ඒ මුදල් රටටගේන මුදල් මේ ආකාරයෙන්. ලකන් කීපදනෙක් විසින් පරිහරණය කරනවාවනන් එක රපතල වැරදක් හටර පිඩක්කිනවා. දැ ලක T20 ලෝක කුසලානෙට අරගෙනගේ කණ්ඩයම පිබඳ. ක්‍රිකට් කණඩම නෙමේ ක්‍රිකට් ක්ඩාාවට යන්නේ තාමත්තුළු පිරිසක්. ඒකගේ හතරකුණයක් විතර ක්‍රිකට් බලධහරනිසාහ බලධාරී නොවන පාර්ශයෙන් සභාගිම කුණ තරම් වැරද්ධදකර බලන්න ක්‍රිකට් බලධාරගේ නෑදෑයෝ හිතබත්තු නලු නිලියෝ මේකුණ මොකරද මේවැටයන්නේ මෙ මේ රට 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 සල්ලියෝලින් ියදන් කරන්න. එතොට එකකටමයි රපතල බරද. එතොත් මේ වැරදි ඇයි බලාගන නහටවෙවෙන්න කියලා අපි ක්‍රීඩාවාර ඇමතුවරැක් මුත් අහනෝ මොද හේතුව මේක ක්‍රකට් පාලක මණඩල කියන්නේ වෙනම රාජධානයක් නෙවෙයි. ක්‍රිට් පාල මඩලය කියන්නන්නේ ප රට ීති ියෝ නීමම් බැහැර ක්‍රා කරන්න පුළුවන් ආතනයකත් නෙවයි. එක රටේ නීතිට අනුව ක්‍රියා වෙන්න ඕන. එකට වගකීම් ගොඩක් තිබෙනවා. එතේ උපේන මුදල් මේ විජට නාස්ති කරන වන හොයා ැලීමේ මූලි බක්කීම ක්‍රීඩා අමාත්‍යන්සයට පැවරෙනවා. මම දුටවා විශේෂයෙන්ම විගනක වාර්තාවට අනුවනං ලෝක කොසලානය සඳහා ඒ සහභාගිවෙච්ච පිරිස්ගැන කිසිදු ආකාරයක අනුමැතියක් ලබාග නෑ. ඒවගේම තිස්පස් දෙනකුට වැඩි පිරිසක්. වීසලබාගන ඒ ගිහි ලති බෙන්නේ ක්‍රිට්ටොල්ට කිසිම සම්බන්ධයක් නැති ක්ඩාය ඒක මෙට තින බරපතල බරද. ඒ සඳහා මුදල් ියදන් කරලා තිබෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලේ. ඒවගේම විශේෂයෙන් මේ සඳහා දීමනා ලබාදීම් ඒත් එක්කම මේයි පෙන්ල දිීතන කාරණාවල හැටියට මේ මහා පරිමාන මුදල් වංචා කරන ආතනයක් බවට පටලලා තිබෙන චාප පඉල්ලිමක්රනවා ක්‍රීඩා බාර ඇමත්තුමාගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලේය මේයා අකාරෙන් දූෂන තත්වක පත්තුවලා තිබීම පිබඳව ස්යාබැලීම වෙනුවෙන් යම්කිසි පියවරට අවතීරණ වෙන්න කියලා එක ඉතාමත් වැදගත් මේ පෙල් දීන කාරණාව නිවරදිදඒවගේ මේ කරණාවල ගට යතු සහ ක්‍රිය කල ුතු ආරය පිබඳව හොයා බැලීම ඉතාමත් වදගත් කාරණාවක් හැතිද අපි දකිනෝ මුද මේ පිටිබඳ පසුගේ දස් කීපය තුළ මාධ්‍යයෙන් දිගින්දිකටම වාර්තා කලා. එඉතක් ්‍රිකට් පාලක මණ්ඩලය කියලා කියන්නේ ජාතිය සතු. ඒතනයක් මිසක කාගවත් බූධයක් නොවන බව අපි පැහදිි ප්‍රකාශ කරන්න කැමති